මුහුද මගේ ගොඩ බිමයි, නැව මගේ නිවසට තමයි, සියලු සතුන් මගේ තමයි, දොස්තර හොඳ හිත මමයි. මුහුද මගේ ගොඩ බිමයි, නැව මගේ නිවසට සමයි, සියලු සතුන් මගේ තමයි, දොස්තර හොඳ හිත මමයි. මුහුද මගේ ගොඩ බිමයි, නැව මගේ නිවසට සමයි, සියලු සතුන් මගේ තමයි, දොස්තර හොඳ හිත මමයි, දොස්තර හොඳ හිත මමයි, දොස්තර හොඳ හිත මමයි, දොස්තර හොඳ. සවන් දෙන්න ඩොක්ටර් හොඳ හිත සතුන් වෙනුවෙන් කළ සේවයට උපහාරයක් වශයෙන් මේ හොඳ හිත කෞතුකාගාරයේ යතුරු ඔහුට බාර දෙනවා. ඔබතුමාට මම කෘතඥ වෙනවා. මහජන ප්‍රදර්ශනයේ පෙර කෞතුකාගාරයේ ඔබතුමාට නැරඹීමට සූදානම් කර තිබෙනවා. කට්ටිය මෙන්න, අපි ගිහින් බලමු. මේ තියෙන අපි ස්පාඤ්ඤ දිබේරගත් රත්තරන් රූපේ. අන්න කැලේ වනසුපු කොටියක් ඉන්නවා. ආ මේ ගෝගු පණ පිටින් වගේ. මිනිහා මගේ යාළුවා. හා ප්‍රකුස්ක කට්ටිය. අන්න උන් මෙහෙත් ඇවිල්ලා අපි ඉවරයි. මේ දැන් කලබල වෙන්න එපා. ඒව ඔක්කොම ඉටි රූප. ඉටි රූප කියන්නත් බෑනේ. පණ පිටින් වගේ බලද්දත් බයයි. එකපාරින් ඇල්ලුවෙ පොස් යමු. ඕකේ කකුල් හතර බැඳලා ඉක්මනට අරගෙන යමු. ආ මෙන්න ටොමි, අපේ රූපත් තියෙන්නේ. අපි හැම එක්කෙනාගේම ඉටි රූප හදලා තියෙන හරියට පණ පිටින් වගේමයි නේද? බිග් බර්ඩ් එයාගේ ලස්සන බලා ඉන්නේ. බලන්න ලස්සන කුරුල්ලෙක් නේද චින්? මොකද චින් තේ ගැන කියන්නේ? ඔව් නරක බෑ. හැබැයි මොගේ රූපෙට ගහන්න බෑ. මොන ලස්සනක්ද? තවත් ත්‍රිලවි. අපේ රූපත් ලස්සනයි. ඔව් මගේ කෑල්ල. මොනවද කිව්වේ? මගේ කෑල්ල හොඳ. කොයි කෑල්ල හොඳ වුණත් අපි දෙන්නටම එකටනේ ඉඳ සිද්ධ වෙලා තියෙන්නේ. ඔව් ඒක ඇත්ත. දෙන්නම ලස්සනයි. ඉටි රූප කියලා විශ්වාස කරන්නත් බෑ නේද ඩොක්ටර්? ඔව්. පෙත්තපු මොකද කියන්නේ? මගේ ලස්සනම හැඩේ තියෙන්නේ දකුණු පැත්තටයි. මේ පැත්තට හැදුවා නම් නියමයි. දඩෝරියගේ කොයි පැත්තද ලස්සන? ආ? දඩෝ? කො දඩෝරිය නැහැනේ. ආ කොහට වුණාද මේක? දඩෝ! දඩෝ! නෑනේ. රකුස්ගේ රූප බල බලා තවම ඇති එතන. අපි ගිහිල්ලා කතා කරමු. දඩෝ! දඩෝ! මේ වරෙන් දඩෝ! කො මෙතන හිටපු? ඩොක්ටර්! මේ බලන්න රකුස්ගේ කට්ටියගේ රූපේ නෑනේ. සවන් දෙනු ඩොක්ටර් හොඳ හිත. මේ කතා කරන්නේ ඔබගේ පරම හොතරාවන දිය රකුස්. රකුස ඇවිත්. පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා. මේක පටිගත කළ කතාවක්. තේරුණාද? පටිගත කරනවා. නුඹලාගේ යාළුවෙක් වන අර දඩෝරියා මගේ අත්අඩංගුවේ. අර කාමරෙන් ඇහෙන්නේ ඩොක්ටර් හොඳ හිත. මේ තියෙන්නේ සත්තුත් එක්ක කතා කරන රහස. දොස්තර හොඳ හිත කියා දුන්නොත් ඌව නිදහස් කරනවා. හරි වැඩි. අපේ දඩෝරියාව උන් අත්අඩංගුවට අරගෙන. නැත්තම් දන්නවනේ ඔය දඩෝරියාව කවදාවත් උඹලට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නරකයා. ඔය කෞතුකාගාරේ අනිත් රූප වගේ අපේ තිබුණේ ඉටි රූප නෙවෙයි. සමපෑය අතකට ඉස්සෙල්ල මට රහස නුදුන්නොත් දඩෝරියා ගැන හිතෙන් අතාරින්න. මේ රෙකෝඩින් එක තව තත්පර පහෙන් පිච්චිලා යනවා. 5යි 4යි 3යි 2යි 1යි. දඩෝරියා හරි කරදරයකට වැටුනේ නේ ටොමි. මොන හරි ඉක්මනට කරමු. ටොමි පෙත්තපුයි මමයි පොලිසියට යනවා. අපි ඒගොල්ලන්ගේ උදව් ගේමු. අපි මොකද කරන්නේ? අපිත් උදව් කරන්න ඕන. ආ හොඳයි. අපි එනකන් ඔය දෙන්න ගිහින් නැව බලා ගන්න. අපි ඉක්මන් කරලා යමු. අපිට මේක කොහොම හරි විසඳලා දෙන්න ඕනි සර්ජන්. ඔහෙට ඕනේ පැමිණිල්ලක් කරන්න. එතකොට මුන්න හේ ඩොක්ටර් හොඳයි. මොකටද දැන් පැමිණිල්ල? මගේ කට්ටිය එක්කෙනෙක් පැහැරගෙන ගිහින්. ඔව් එහෙමද? හැඩහුරුකම් කියන්න බලන්න පැහැරගෙන ගිය එක්කෙනා? මේ අඩි දෙකක් විතර උස ඇති. ඒ කියන්නේ අඩි 6කුත් දෙකක්. මේ බල්ලා එච්චර උස නැහැ.
බල්ලෙක් නැති වුණේ. යාටාව කරදර කරන්න බල්ලෙක් ගැන. බල්ලා වුණත් පැහැරගෙන ගියා. කෞතුකාගාරේ බලන්න ගිය වෙලාවේ. මට තේරෙනවා. ඔය ඉටි බල්ලෙක් එහෙනම් පැහැරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉටි බල්ලෙක් නෙවෙයි. හොරකම් කරගත්තේ රකුස්ගේ කට්ටිය. උන් අල්ලලා අපේ බල්ලා බේර ගන්න ඕන. මටත් පිස්සු හැදෙනවා මේ වට. මේ අහන්න සර්ජන් බරපතල පැමිණිලා. උදව් කරනවද අපිට? සර් මාව බය කරන් ආවොත් පොලිස් කෝඩුවේ ළඟින් නෙවෙයි. ඒක හොඳට හිතේ තියාගන්නවා. තේරුණාද? ඒක හොඳට හිතේ තියාගන්නවා. මිනිහට හොඳටම තරහා ගිහිල්ලා. සර්ජන් සමා වෙන්න අපිට. යනවා යනවා මම එකපාරක් කිව්වා. වහාම එළියට. පොලිසියනුත් වැඩක් උනේ නැහැ. ඔව්. රකුස කිව්ව පැයටත් ලං වෙනවා. මේ මේ ළඟ ඉන්න රහස් පරීක්ෂක කෙනෙක්. අඳුරනවද යාව? ඔව්. එයාගේ නම නරිසන්. රහස් පරීක්ෂක නරිසන්. එහෙනම් ડોක්ටර් මහත්තයාත් එයාව අඳුරනවා නේද? අපි ගිහිල්ලා එයාගෙන් උදව් ඉල්ලමු. පොලිසියනුත් උදව් නැත්තං එච්චරයි කරන්න තියෙන්නේ. මම දෙන්නම් මැසේජ් එක. දවුතාව් ඇහෙන්නේ නැද්ද ටෙලිෆෝන් එක වදිනවා? හලෝ කොහමද යාළුවා මොනවද නිවුස්? වහිනවයි කිව්වා. තාඩිය දානවා අනංගඩ එපා ඌවා ඉතින් කොහොම තමයි. ඉන්නවා ඉන්නවා පොයි දෙනවක මෙයාට මිනිහට පණිවිඩයක් කියන්න තියෙනවලු. ඔව් මන් දන්නවා. මම මිනිහව එතන තිබ්බේ ඔත්තු බලන්න. හැබැයි ඒකද ක්‍රීම් ෆිල්. ඔත්තු මොනවද? මේ දොස්තර හැමතැනම බල්ලව හොයනවලු. ඒගොල්ලෝ පොලිසියට ගියලු. එහෙනුත් එලව ගත්තලු. දැන් ඒගොල්ලෝ රහස් පරීක්ෂක නරිසන් ගාව ඉන්නවලු. හොඳට අහගන්නවා. මේ රහස් පරීක්ෂකයා යන හැමතැනම තමුසෙත් යනවා. තේරුණාද? හරි බොස්. මම හොරා පොලිස්. පස්සෙන්ම යනවා. ප්‍රශ්නේ තමයි ඉවසන්න බැරි. එයා කන්ඩිෂන් ගහක්වත් දෙනව නම්. තව කොච්චර දුරද පෙත් අප්පු? පොඩි ආරච්චිදී නරිසන් බලයලත් හොරු අල්ලන්න. හෙමින් හෙමින් කරුවලේ පිස්තෝලෙත් අරගෙන ගේ දොරකඩටම ආවා. ඒකම දොරට ගහන සද්දයක්. අමෝ හොරා ඉන්න. හවුද ගෙදර? අපි ඇතුළට එන්නද? මේ මම පෙත්තප්පු. පෙත්තප්පු ආයි බලන්න මොකද මේ පැත්තේ? අපි බය කරාද ඔයව? බය කරන්න? මාව බඩහස් පරීක්ෂක නරිසන්. මුන්නේව තමයි අපි හොයාගෙන ආවේ. නරිසන් මේ තමයි ડોක්ටර් හොඳහිත. අරින්න ටොනි. ડોක්ටර් හොඳහිත දැනගන්න ලැබුණට සන්තෝසයි. නෑ නෑ මේ ඉන්නේ ડોක්ටර් හොඳහිත. මම ටොමි. ඔව් මම දන්නවා. ඔව් මම දන්නවා. මන් දන්නවා ඒක රහස් පරීක්ෂක ගැටයක් දැනගෙන මන් නොදන්නා වගේ ඉන්නවා. මේ පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා අපි මෙහට ආවේ. ඕන ප්‍රශ්නයක් කියාපු ගමන් විසඳනවා මන්. කියන්නම්කෝ. ඩඩෝරිය සම්පූර්ණයෙන්ම අන්තර්ධාන වුණා. අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. පුළුවන් ද අපිට උදව් කරන්න? ડોක්ටර් අවුරුද්දක් ඇතුළතදී මම මේ ප්‍රශ්නේ විසඳලා දෙනවා. ඔව්. අපිට තියෙන්නේ පැය 8යි. එහෙමනම් විසඳනවා මාස 6යි. මාස 6ක් අපිට වෙලා නැහැ. එහෙමනම් සුමාන අතෙන් පුළුවන් මට මේ ප්‍රශ්නේ විසඳන්න. බෑ බෑ තත්පරයක්වත් බෑ. දැන් මෙයන් පදේ බොසෝ උඹ කොහෙද? අයියෝ ලොමයි මැදුනේ. ගහක් අස්සේ මිනිහෙක් වින්ගගෙන මොනව කරනවද මන්දා? ඔය රකුස්ගේ මිනිහෙක්. ඔය ඔත්තුකාරේ රකුස්ගේ මිනිහෙක්. අයියෝ බොස් මගේ හරු සූට් එක ඉවරයි. අන්න ඒක පැනලා යනවා. අපි ගින් අල්ලගමු. මිනිහා පස්සෙන් ගියොත් ඩඩෝරිය හොයා ගන්න පුළුවන් වෙයි. ඔව් ඉක්මන් කරලා යන්න. මම්මිනේල්ලුවා දැන් ඔත්තුකාරේ අපේ අතේ. ඔය මොන ඔත්තුකාරෙද්ද? ඔය ගහක්නේ. හැබැයි වෙන්නේ නම්. එයි කොහෙද යන්නේ? නැවතයන්. මන්නේ අපේ දඩෝරියට මොකද වුනේ? රකුසව කොටු කරන්න මම දන්නවා. එයා සි අරමිනියා පැනගත්තා. මේගොල්ලන්ව මං එන්න තන්ට ගෙන්න ගන්නවා බලු කෑම කඩේදී. බලු කෑම කඩේදී? එතෙන්ට තමයි බල්ලෝ ඉන්න අය කෑම ගන්න එන්නේ. ඒක හොඳ අදහසක්. ඇත්තට? ඔව් මමනේ ඒක හිතුවේ. එන්න මාත් එක්ක යන්න. මම දඩෝරියව කොහොම හරි ඔයලා දෙනවා. චව් චව්! ඔය දොරට ගහන්නේ කවුද බලනවා? මේ අපේ යාළුවා නේද? ගහතුල හරි ලස්නේ නේ දාරිද? දරවන්නේ නැතුව කියනවා මොකද උනේ කියලා. වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා ඉවරයි. තව පොඩ්ඩෙන් උඹව කරකවලා තරිනවා.
ඔය කියන්නේ අර නලිසන් අපේ පස්සෙන් එනවද? අපි මොකද කරන්නේ? අපි ඔක්කොම ඉවරයි. අපිට තියෙන්නේ මූව හංගන්න තැනක් හොයන එකයි. කවුරුත් හිතන්නේ තැනක් වෙන්න ඕන එක. රහස් පරීක්ෂකෙක්. එහෙම තැනක් තියෙන්නේ කොහෙද බොස්? තියෙනවා කෞතුකාගාරේ. කෞතුකාගාරේ. කෞතුකාගාරේ මලේ ගත්තේ අපි මූ. ආව ඒක තමයි රහස. මම මූව හංගනවා කාටවත් තේන්නවත් අහන්නවත් නැති වෙන්න. ඉටි රූපයක් ඇතුලේ. දඩෝරියට හුස්ම ගන්න විතරක් ඉඩ තියලා. එතකොට කරවන්නේ නැහැ. ආ අපිට ඔරවන්න බෑ. දොස්තරට හොයාගන්නත් බෑ. මේක තමයි සත්තුන්ට කෑම විකුණන කඩේ. දැන්ටමත් තුන් වෙස්වලාගෙන මෙහේ ඇවිල්ලාද දන්නේ නැහැ. කොහොමද අපි හොයාගන්නේ? මම රහස් පරීක්ෂක තේරුණාද? ඔබ නවතිනවා? වේනවද අර යන ගෑනු ළමයා? ඒ යන්නේ වෙස්වලාගත් ඔත්තුකාරයෙක්. රකුසගේ මිනිහෙක් තේරුණාද? රකුසගේ වෙන්න බෑ. ඒ ඔත්තුකාරෙක් නෙවෙයි. ආ ડોක්ටර් දන්නේ නෑ. මං පෙන්නන්නම්. ඒ මොකදද? අයියෝ නරිසන්, ඔය බඩු ගන්න ආපු ගෑනු කෙනෙක් නෑ. නෝනා පොඩ්ඩක් කොහොම නවත්තන්න. පොඩ්ඩක් නවත්තන්න. කරුණාකරලාම නවත්තන්න. ඔය අපේ කෙනෙක්. පොඩ්ඩක් පොඩ්ඩක්. කොහොමද ඒ නෝනා ඔත්තුකාරෙක් කියලා හිතුවේ? රහස් පරීක්ෂකට හැමෝම සැකයි. මම නම් හිතන්නේ අපිට මෙතනලා කිසි වැඩක් වෙයි කියලා. ඔව්. අපි කෞතුකාගාරයට ගිහිල්ලා සෝදිසි කරලා බලමු. මිස්ටර් නර්සන්, ඒදී අපිට තව ඔත්තුවක් හම්බ වෙන්න පුළුවන්. එහෙම නේද? ඒක හරියටම හරි ડોක්ටර් හොඳහිත. ඒක තමයි මම කියන්නේ හිටියේ අපරාධ කරන දැන හිටියේ හැමෝම සෝදිසි කරලා බලන්න ඕන කියලා. ඒක නම් හොඳයි. මේ රහස් පරීක්ෂකට වරදින්නේ නෑ. නැද්ද ડોක්ටර්? වැඩි හරි. දෙන්නම එක වගේ. කාටවත් අඳුරන්න බෑ. දැක්කද? ඇත්ත ඊට රූපේ ඊටි වලින් වහපු ඇත්ත එකමයි. කාටවත් වෙන් කරලා කියන්න බෑ. අපේ බොස්ගේ මොලේ ඊටි වලම දාන්න ඕනේ. තව ටික වෙලාවකින් ડોක්ටර් හොඳ හිතගේ සත්තුත් එක්ක කතා කරන රහස මගේ අතේ. එතකොට මම තමයි ලෝකෙටම ලොක්කා. එතකොට අපි මොක්කුද? යව් යව්. ওই රූපේ දාපන් කාමරේට. නැත්තම් උන් කල්පනා කරයි බල්ලෝ දෙන්නෙක් මොකද මෙතන කියලා. බලව දැම්ම ගොසදානද? දැන් අපි මෙහෙන් ගිහින් හරියට වෙලාවට එමු. යමල්ලා. අනේ අනේ අනේ. මෙතන ඇලවිලා ඉන්න. ඩඩෝරිය ගැන කිසිම ආරංචියක් නැහැ. ඒක ආගිය හතක් නැහැ. අපි කොහොම හරි හොයා ගන්න ඕනේ. ආන්. ડોක්ටර් හොඳ හිතයි ટોමි බෝට්ටුවෙන් එනවා. අර ඩඩෝරියව ඒගොල්ලන්ට හම්බෙලාද? බෝට්ටුව ඇතුළේ නම් පේන්නේ නැහැ. අනේ අපොයි. ඩඩෝරිය නැති වෙච්ච එක ගැන මට හරිම දුකයි. කවුද හොරා? ડોක්ටර් හොඳ හිත. හොරු ඇල්ලීම ලේසි නෑ. දන්නවද? දන්නවා. ඒකනේ ඔහෙ ළඟට ආවේ. මම ගමරාළගේ වැඩකට ගියා. හොරාව ඇල්ලුවා. අහු උනේ කුකුලෙක්. ගමයාගේ මෝල් ගහක් පත්තුණා. ඉතින් වැදුනද? සෙල්ලම් දන්න හින්දා බේරුණා. උඩ පිළිමක් ගැලුවා. බඩ පිළිමක් ගැලුවා. පැන්නේ රටෙන් එහා. හැබැයිට ඉතින් ගමයාට චෙරියෝ චෙරියෝ. ආ වතුරට වැටුණා. මොකද නරිසන් වතුරට පනින්න හේතුනේ? මේ වගේ ප්‍රශ්න කල්පනා කරන්න මොලේ කූල් කරගන්න ඕන. එහෙනම් දැන් අදහසක් ආවද? අපිට වැඩි වෙලාවක් නැහැ. රකුස් අපේ දඩෝරියට මොනවා කරයිද දන්නේ නැහැ. බය වෙන්න එපා. රකුස එකක් කළොත් බව දෙකක් කරනවා. දඩෝරියට මොනවා වුණත් හොරානේ ඕන. අපිට ඕනේ දඩෝරියයි. හරි, දඩෝරියනේ ඕන. එන්න මාත් එක්ක. නයිස් වැටුණා. මං කිව්වේ හොරු අල්ලන එක ලේසි නෑ කියලා. මෙතන කිසිම හොරුවාවක් නැහැ නේ ටොමි. කලබල නැතුව ඉන්න ડોක්ටර්. මොලේ කල්පනා කරනකන්. ඇයි මෙච්චරලා කල්පනා කරේ? දැක්ක මොකක් හරි හොඩුවාවක් තියෙන්න ඕනේ. ડોක්ටර් මේ බලන්නකෝ. තවත් රූපයක්. ආ ඕ මයි. ඩඩෝරියාගේ තවත් රූපයක් තියෙන මෙතන. මේක අර කාමරය ඇතුලේ තිබුණේ. රූප දෙක දිහා බලනකොට මට හිතෙන්නේ මේ රූපේ ඊටාම හොඳයි. මම නම් දන්නේ උයන්න විතරයි. ඒත් මට මේක හොඳයි. මම නම් කියන්නේ අරකයි හොඳ එක. මේ මේ මේක රණ්ඩු වෙන වෙලාවක් නෙවෙයි. සිම් ඔය එක රූපයක් කාමරේට දාලා අනික එක ඔය තට්ටුවේ තියන්න.
මොකද දඩෝරියගේ රූප දෙකක්ම මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. තර ලැහස්තුනස් තුන ඇති මට රාවක ගෙනත් දෙන්න. ડોක්ටර්? ඔරකොස්. හොඳයි ડોක්ටර්. මම දඩෝරියව හංගපු තැන දැනගෙන වගේ මෙහාට ආවේ. අනික අපි හරි වෙලාවට ආවේ. ඒක වළක්වන්න. මොකද උඹලා බලාගෙන ඉන්නේ? වරෙල්ලා ගිහින් බල්ලව ගන්නු. ආයෙත් අපි තේරුණාද ડોක්ටර්? මොකද ඊට රූප ගෙනිච්ච හැබැයි මොකක් හරි රහසක් තියෙනවා මෙතන ටොමි. ડોක්ටර්, අපි මෙච්චර වෙලා විහිළු කරලා ඇති. දැන් අපි ආපහු නැවට යනවා. තව පැයකින් අපිට සත්‍යයක් කතා කරන්න රහස නුදුන්නොත් බල්ලා ඉවරයි කියලා හිතා ගන්නවා. ඇහුණාද? ડોක්ටර්ට ඌව ඕන නම් තියන්නේ අපිට රහස දෙන එකයි. තේරුණාද ડોක්ටර්? හොඳයි, එහෙනම් අපි නැලේලි හම්බෙමු. බයි. රකුස්ගේ රූපේ බොහෝම උමනාවක් තිබුණා. මොකක්ද ඒකේ රහස? තොමි, මම හිතන්නේ ඒක තමයි. අපේ දඩෝරිය වයි රකුස්ලෝ සංගියේ. ඒ පාර ඉති බල්ලා පණ බල්ලෙක් උනාද? මට නම් මේක තේරෙන්නේ නැහැ. තව පෑයි තින්නේ. අනේ ડોක්ටර්, අපි කොහොම හරි අපේ දඩෝරියව බේරගන්න ඕනේ. අපි උන් පස්සේ එළවමු, උන් පස්සේ එළවමු. එනවා මාත් එක්ක. මං උන් අල්ලලා දෙන්නම් මිනිට්ටුවෙන් උන්. පොඩකින් තොමි. තොමි ගෙනාව නේද අර කාමරේ තිබුණු ඉටි රූපයක්. ඔව් ડોක්ටර්. චම් කොයි එකද ආපහු දැම්මේ? අනිත් එක මම කිව්වේ මාරු වුණා කියලා. ඒක හොඳයි. රකුස ගෙනිච්චේ ඉටි රූපේ. අපේ දඩෝරිය ඉටි වලින් වහලා කාමරේ තේරුණාද? හේ, ඒකනේ මං කිව්වේ. රහස් පරීක්ෂක නරසෙන්ගේ විශ්මිත වික්‍රම විසඳුමක්. හොප්පා! දැක්කද? ඇටි අන්තං ගැලවුණා. තාපොඩෙන් හැමදාම ඉතිසුවට. අපිට බොහොම සන්තෝසයි දඩෝරිය බේරගන්න. අපි බොහොම කනගාටුවෙන් හිටියේ. ඒකනම් හරියක් තමයි. රකුස ඉටි රූපෙත් එක්ක මොනවා කරනවද දන්නේ නැහැ. කොහොම හරි රකුසට ජය ගන්න බැරුණානේ. ආ ආ, මෙන්න හඳුනගන්න. රහස් පරීක්ෂක නරිස. මම බාරගත්තු වැඩක් කවදාවත් වරදින්නේ නැහැ. ඇත්තමයි. ඉටි වලින් දඩෝරියව ගලවගත්තේ මේ රහස් පරීක්ෂක නරිසන්. කරුණා කරලා වරුණාව එපා. මම කරන්නේ නිහඬ සේවයක්. අපිට ප්‍රතිභාව ඕනේ නැහැ. ප්‍රතිමාව තියෙනවා නම් හොඳටම ඇති. අන්න ඒකයි මහතුරුනි, දෙකයි තියෙන්නේ. ක්‍රම සහ විදි. තේරුණාද මහතුරුනි? මේවා මහතුරුනි නියඟට පහුණු ලැබුල් නෙවෙයි. මොලේ නැතත් නැත්ත තියෙනවා නම් එතරම් මහජන උපහාරය. වත්තන් හැමදාමත් හැමෝ